මම විමල් කැටිපෑරච්චේ ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස සහෝදරයා සහ චමින්ද ජයසූරිය සහෝදරයා ඉතා නිවැරදිව පෙන්වා දුන්න ආකාරයටම එතන සිට යම් ඌනපූර්ණයක් කිරීමයි මටත් ඉතිරි වෙලා තියෙන්නේ කෙසේ වෙතත් දැන් අර නලින් සහෝදරයා මේ ආණ්ඩුවේ කොමිෂන් සභාව සම්බන්ධ භාවිතාව පැහැදිලි කරද්දී නමක් කිව්වා ජනක රත්නායක කියලා අපි දන්න තව ජනක රත්නායක කෙනෙක් කියන එක චිත්‍ර කතා ශිල්පියෙක්. එතුමා ශ්‍රී ලංකාවේ පළමු වැනි චිත්‍ර කතා පත්‍රයට චිත්‍ර කතාවක් ඇඳලා පාට පාට හීනයක් කියලා. ආණ්ඩුවට තියෙනවා පාට පාට හීනයක්. ඒ තමයි රටේ ආර්ථික මර්මස්ථාන අවිචාරාත්මකව පෞද්ගලීකරණය කරමින් ප්‍රති ත්‍රස්ත පනත වැනි පනත් ගෙනල්ලා තමන්ට විරුද්ධ බලවේග මර්ධනය කරමින් ඒ වගේම ICCPR සහ මේ කෙටුම්පත් කිරීම කරමින් එන දඩයම් මාධ්‍ය දඩයම් පනත් ගෙනල්ලා විරුද්ධවාදීන්ගේ කටවල් වහමින් තමන්ගේ ගමන යන පාට පාට හීනයක් ආණ්ඩුවටත් දෙනවා හැබැයි අපි ජාතික ජන බලවේගයේ හැටියට ඊටාම ස්ථිරව කියනවා ආණ්ඩුවේ පාට පාට හීනය නම් බොඳ වෙනවාම තමයි බොඳ කරනවාම තමයි මොකද ඔය යන ගමන ඔය විදිහට මිනිසුන්ගේ කටවල් වහලා මාධ්‍ය ආයතනවල කටවල් වහලා නැත්තම් බලපත්‍රය ඇපේට තියාගෙන අන්තර්ගතය පාලනය කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ ඒ දඩේම කරන්න ඉඩ දෙන්න බෑ ජනමාධ්‍ය සම්බන්ධව අපිටත් සංවාදයක් තියෙනවා ජනමාධ්‍ය භාවිතාව සම්බන්ධව අපිටත් සංවාදයක් තියෙනවා විශේෂයෙන්ම ජාතිවාදය ආගම්වාදය රට තුල ස්ථාපිත වෙනකොට ජනමාධ්‍ය කොහොමද හැසිරෙන්නේ කියන එක සම්බන්ධව අපිට විචාරයක් තියෙනවා සංවාදයක් තියෙනවා මැතිවරණයක් කිට්ටු වෙනකොට කොහොමද මේ විශාල ශබ්ද ඇහිලා යම් යම් දේවල් වෙන්නේ කියන එක සම්බන්ධව අපිට විචාරයක් තියෙනවා සංවාදයක් තියෙනවා හැබැයි ඒ සංවාදය සංස්කෘතික සහ දේශපාලන තලයේ තබා ගනිමින් ඒ සංවාදය විවෘත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක තබා ගන්නවා මිසක මාධ්‍ය දඩයම් කරන්න මාධ්‍ය වේදීන් මාධ්‍ය කරුවන් මාධ්‍ය ආයතන දඩයම් කරනවා කියන තැනට ආණ්ඩුව එනවනම් එහෙම ඒ ඉන්නේ වෙන මොකක්වත් තින්ද නෙමෙයි ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුකූල නැත්තම් උඹලා කටවහගෙන ඉඳපල්ලා නැත්තම් අපි මේ මොනවා හරි පනතක් ගෙනල්ලා උඹලව අපි දඩයම් කරනවා උඹලා හීලෑ වෙනවනම් අපි දඩේම අකුල ගන්න ඕකනේ පණිවිඩය හරිම සරල පණිවිඩයක් ඉතින් මේ පණිවිඩය අපි පෙන්නනවා අපිට හැංගෙනවා ඒ නිසාම අපි කියනවා එහෙම එහෙම ක්‍රියාවලියකට ලෑස්ති වෙනවනම් අපි කැමති මේ රටේ ජනතාව මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු ඒ වගේම මාධ්‍ය සංවිධාන මාධ්‍ය වේදීන් සමග නලින් සහෝදරයා කියපු පරිදිම විවෘත සංවාදයක් අරගෙන ඊට එරෙහිව නැගී සිටින්න. ඉතින් අපි අර චිත්‍ර කතා උදාහරණකින්ම කියනවනම් ජනක රත්නායක මහත්තයා මැන්ද කබලෙන් ලිපට කියලා කතාවකුත්. එහින්ද ඔය පාට පාට හීනයක් දකින්න ආණ්ඩුවට අපි කියනවා ඔව් රටනම් දැන් කොහොමත් කබලෙන් ලිපට වැටලා ඉවරයි. ඕගොල්ලෝ කබලෙන් ලිපට වැටෙන්න නියමිතයි. ඒ නිසා අපි ඕගොල්ලන්ව කබලෙන් ලිපට වට්ටන්න නියමිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න මාධ්‍ය වේදීත්වය සහ ජනමාධ්‍ය කියන එක සුදුයි.